The Big Boss Show තුලින් අද හමුවන්නේ එයා මාෂ ගුවන් හමුදාපති කපිල ජයම්පති මහතා. කැඩට් නිලධාරියෙකු ලෙස 1982 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන ඔහු මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් 37 වසරක් පුරා අභිමානවත් මෙහෙවරක නිරතව සිටිනවා. ගුවන් හමුදාවේ ලාබාලතම හෙලිකොප්ටර් නියම උපදේශකයා බවට පත් වූ ඔහු දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ප්‍රධාන ගුවන් නියමුවරයා බවට පත්වන්නේ ඉතාම කෙටි කලකින්. ක්‍රියාන්විතයන් රැසකට සක්‍රීය දායකත්වයක් ලබා දෙන කපිල ජයම්පති මහතා මේ මෙහෙවර අගයමින් සම්මාන රැසකින් පිදුම් ලබා සිටිනවා. සිය ජීවිතය පරදුවට තබමින් දේශය රැකගත් අපේ කාලයේ විරුවෙකු අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්තමාන ගුවන් හමුදාපතිවරයා වන්නේ ඔහුයි. ඔහු නමින් එයා මාෂල් කපිල වීදී බණ්ඩාර ජයම්පති. ආයුබෝවන් කියලා ඔබතුමා අපගේ වැඩසටහන පිළිගන්නවා. ආයුබෝවන් මම. ඔබතුමාගෙන් මුලින්ම දැනගැනීමට කැමතියි. රටේ ජනතාව දන්නවා ඔබතුමා රණවිරුවේ. ඒ වගේම ගුවන් නියුමේ. එයින් පරිබාහිරව ඔබතුමා ඔබතුමාවම හඳුන්වන්නේ කොහොමද? කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන, කියන දේ කරන, කරන දේ කියන පුද්ගලෙක් හැටියට. කුඩා කාලේ හීනයක් තිබ්බද කවද හරි රටේ ගුවන් හමුදාපතිවරයා වෙනවා කියලා? අවශ්‍යම නැහැ. මොකද මගේ පුඩි කාලේ සීනයක් තිබුණේ නැහැ හමුදාවට බැඳෙන්නේ. මොකද විශේෂයෙන්ම මගේ පවුලේ කිසිම ජාතියක්වත් හිටියේ නැහැ හමුදාවල සේවය කර උතුරු විදු හමුදාවම ඒවකට. නමුත් පසු කාලේ මම ඔලවල් විභාගයට වගේ එනකොට ඒ වගේ කාලෙදී මට හදිසියාව ආසාවක් නේවිකට බැඳෙනවා. එතකොට මගේ පියාට මම මේක කිව්වහම කිව්වා පට දුන්නා පොතක් කියවලා බලන්න මේ නාවික හමුදාවේ ජීවිතය ගැන, නාවිකයේ ජීවිතය ගැන කියලා. ඒ පොත කියන පස්සේ මට හිතුණා මේක හරියන්නේ නැහැ මට කියලා. ඊට පස්සේ මට හිතුණා එහෙමනම් ගුවන් හමුදාවට ඊට පස්සේ මට හිතුණා දැනෙන්න ඕනේ කියලා. ඉතින් මේක පොඩි කාලේ සීනියක් නෙමෙයි අත්වශයෙන්ම මුරු කියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම ගුවන් හමුදාවට මගේ දෙමව්පියන්ගේ ආශිර්වාදයත් ඇතුව මම ඇප්ලයි කළා. ඉතින් විශාල තරගකාරීත්වයක් අතරින් 10 දෙනෙකුගේ බැච් එකේ 10 දෙනෙක් අතරට මට දෙන්න හැකියාව දෙන්න හැකියාව ලැබුණා. ඔබතුමාගේ පාසල් ජීවිතේ කුඩා කාලේ ඒ පිළිබඳවත් ජනතාව දැනගැනීමට ආසාවෙන් නැති. ඒ පිළිබඳව සඳහන් කළොත් මගේ පාසල් ජීවිතය අතරම පටන් ගත්තේ ඇඹිලිපිටි මහවිද්‍යාලයෙන්. මම 2 පන්තියට යනකම් ඇඹිලිපිටි මහවිද්‍යාලයට ගියා. ඊට පස්සේ අපි කොළඹට ආවා පවුලසේ භවන. මොකද මගේ පියායවකට වැඩ කරේ ඇඹිලිපිටි ප්‍රදේශයේ ඉංජිනේරුවෙක් හැටියට, පාරිමාර්ග ඉංජිනේරුවෙක් හැටියට. පසුව අපිට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඒ පළාත සුසු මදි කියලා හිතලා පියා විසින් අපි සේරම කොළඹට ආවගෙන ආවා. ඉතින් මම ආයසරයක් දෙවෙනි වසරට මට යන්න සිද්ධ වුණා කොළඹ නාලන්ද මහාවිද්‍යාලයට. පාසල් ජීවිතය තුළ කිව්වොත් එහෙම ඉතින් පාසල ඉගෙනීම් කටයුතු හොඳට කරා. ක්‍රීඩා ක්‍රියාකාරම් වලට සහභාගී වුණා. විශේෂයෙන් මම බොහොම පිහිනීම් තමයි මගේ ක්‍රීඩා වැටීට මම කරේ ඉස්කෝල යන අවදීදී. ඒ වගේම ඉස්කෝලේ ඉගෙන ගන්න පුළුවන් හොඳ දඟකාර ළමයෙක් හැටියට ඉන්න හිටිය කියලා තමයි මට කියන්න තියෙන්නේ. කවුරු හරි රෝල් මොඩල් එකක් තිබුණාද ජීවිතේ? ඔය අහපු ප්‍රශ්නේ මගෙන් කීප දෙනෙක් අහලා තියෙනවා. මම කියන්නේ හැම වෙලේම තමා විසින් ගවේෂණය කරලා තමා කවුද කියලා තමා විසින් හඳුනාගත යුතුයි. තමා තමාම විය යුතුයි. බීඔ සෙල්ෆ් කියලා මම කියන්නේ. පුද්ගලයෙ ඉන්න පුළුවන් ලෝකේ රටේ හැමතැනම. අපිට ඒගොල්ල දිහා බලලා ඒගොල්ල වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ තියෙන හොඳ දේවල් අරගෙන ඒවා අපි ආදර්ශ හැටියට ගන්න පුළුවන්. දශක ගාණක් පුරාවට ඔබතුමාට යුදුබිමේ අත්දැකීම් තියෙනවා. ඔබතුමා ජීවිතේ පරදුවට තබලා මව්බිම ජයග්‍රහණය කළ අවස්ථා අනන්තවත් ඇති. අපි ඒ පිළිබඳව දැනගැනීමටත් කැමතියි. ඉතින් මම බැඳෙනකොට 1982 ගුවන් හමුදාවට මේක ආරම්භය දෙක හිටිය කියලා කියන්න පුළුවන්. ආරම්භයේ චුට්ටකට කලින් බැඳුණා කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ අවසානයේ දකින්නත් මම අද මේ තත්ත්වයේ ඉන්න ගමන් පටේ අවස්ථාව උදා වුණා. මට විශේෂයෙන් කිව හැකියි එක දවසක් මම මේ වවුනියාවේ හෙලිකොප්ටරේ මම හෙලිකොප්ටර් ගොන්නේ මේ කියන හෙලිකොප්ටර් පැද්දේ මම ෆ්ලයි කරේ දිගටම ජීවිතේ මගේ හැමදා ජීවිතේ පුරාම. ඉතින් ඒකේදී මම මට මතකයි වවුනියාවේ ඉන්නකොට හදිසියේ මේ කෝල් එකක් ආවා. එතකොට ජෙනරල් සෙන්පති කොබේකඩුව තමයි වවුනියාවේ හමුදාව භාර හිටු ආඥාපති. එතුමාගෙන් මට දැනුම් දීමක් ලැබුණා කපිල මේ මෙහෙම ඉන්නවා මේ නායක ගහපු සොල්දාදුවෙක් ඉන්නවා මේ සිලාවතුර කඳවුරේ.
ගිහිල්ල ගන්න පුළුවන් දෙයක්. අපි එදා ඇත්තටම මේ අපි සාමාන්‍ය අපි හෙලිකොප්ටර්ස් දෙකක් ඉදිරියට ඉවකට තිබුණා වෙලාව ප්‍රතිශංකර බහුණියාවේ ඒ කාලේදී එකක් ට්‍රූප් කැරියර් එකක් කරලා අපි කියන එකනේ සොල්දාදු සහ බඩමුට්ටු ගෙනියන හෙලිකොප්ටර් එක අනිත් එක තමයි අවියාවද හයි කළ අපි ගන්ෂිප් හෙලිකොප්ටර් එක කියලා. ඉතින් අර සාමාන්‍යයෙන් අපි ගෙනියන හෙලිකොප්ටර් එකේ දා සර්විසිං එකක් කර කර තිබුණා දා ඉරුදා දවසක් මගේ මට මතකයි. ඉතින් වැඩි ෆ්ලයින් නැති දවසේ අපි කොහොමරි ආක්‍රාරේ සර්විසිං කරනවා. ගන්ෂිප් එක තමයි තිබුණේ. ඉතින් මම සාමාන්‍ය ගන්ෂිප් එකේ කවුරුත් ගෙනියන්නේ නැහැ. නමුත් අපි ගුවන්විකරුව පමණයි අපි ගෙනියන්නේ. නමුත් එදා මම ගන්ෂිප් එක අරන් ගියා යන ගමන් මම සිරාවතට යන ගමන් මේ මඩුපාරේ මන්නාරම මඩුපාරේදී මම දැක්කා LTT කියලා සක කරන්න පුළුවන් වාහන පේලියක් වඩුමුට්ටු රාශියක් පටවගෙන යන ට්‍රැක්ටර් කීපිකුත් සමග ඩබල් එකක් කීපිකුත් සමග. ඉතින් මම එතුමාට සම්පති කොබගඩුව මට දැනුම් දීලා මම අවසර ගත්තා මට මේගොල්ලන්ට ඇටෑක් කරන්න කියලා. මම එතෙන්දී ඒගොල්ලන්ට තනි ගන්ෂිප් එක මමයි මගේ කෝපයලට විතරයි කියලා අපි සහ ගුවන්විකරුව දෙන්න විතරයි හිටියේ. ඉතින් අපි කිසිම කෙනෙක් සහායක් නැතුව අපි ගිහලා මුලි කොන්වෝය කරම ඇටෑක් කළා. අපි එතන එදා මට මතකයි පසුව දැනගන්න ලැබුණා LTT සමාජික 40 දෙනෙක් ඒ අපේ ඇටෑක් එකෙන් මරුණයි කියලා. ඉතින් අපි පසුව සිරාවතට යන්න කියලා අපි තල්ලඩි හොමුදාකතරේ ලෑන් කරලා එතනින් නරදේවරත මට කොපි මෙන්න මෙහෙම දෙයක් කරා වහම කට්ටියේ යවලිලා මේක රිකවර් කරන්න කියලා මේ කට්ටිය මේ එතන වටකරලිලා. ඊට පස්සේ දෙදේ අපි දැනගන්න ලැබුණා පසුව අපි 40 දෙනෙක් එතෙන්දී ඒගොල්ලන්ව ඝාතනය කරා කියලා. ඊට පස්සේ අපි තල්ලඩි වලට ගිහිල්ලා අර මයා දෂ්ට කරලා තිබ්බ පුද්ගලයාත් අරගෙන ආපහු කරගෙන අපි වවුනියක් හොඳට ආවා. ඉතින් ඒක 100 දීමයක් තියෙන මෙඩල්ස් වලින් ගත්ත පදක්කම් වලින් ගත්ත පළවෙනි පන්න පදක්කම ලැබුණෙත් ඒ තනියෙන් කරපු ඒ ක්‍රියාන්විතයට. ඊට පසුව මට කියන්න පුළුවන් ඉතින් මගේ ජීවිතය අමතක කරන එකක් තමයි. ඉතින් මේ මඩකලපුවේදී මම ඒත් STF කොන්වහයකට යා සපෝට් දෙන්න ගිහිල්ලා මමයි කෝපයිලට්ුයි ගනස දෙන්න විතරයි. ඒ කාලේ අපේ හෙලිකොප්ටර්ස්ලා අපි හෙල්මට් තිබුණෙත් නෑ පයිලට්ස්ලාට. අපි සාමාන්‍ය හෙඩ්සෙට් එකක් මේ අපේ ක්‍රූ එක දාගෙන ඉන්නවා එකක් තමයි දාගෙන ෆ්ලයි කරේ කාලේ. ඒ STF කොන්වහයකට කොන්වහය කමානයට හිටිය අපේ හිටපු පොලිස්පති ඉරගෝ මහත්මයා එතකොට ASP රෑන්ක් එකේ. ඒකට ස්කොට් දෙන ගමන් මගේ කෝපයිලට් එතකොට ඒ පළාතට අලුතෙන් වෙලී හිටියේ. ඉතින් මම එයාට ඊට කලින් සතියේ වෙච්ච සිදුවීම් වගේක් ගැන බිල්ඩින්ස් වගේ බ්ලාස් කරලා තිබ්බා වගේ පෙන්වන්න ගිහිල්ලා මම හෙලිකොප්ටරේ හරවනකොටම මගේ වින්ස්ට්‍රීන් එක හදාගෙන වෙඩි බහරවල කීපයක් වදුනා. මේ වෙලාවේදී මගේ ඔළුවට වෙඩි පිදුනා. වින්ස්ට්‍රීන් එක හදාගෙන ඇවිල්ලා. එතකොට මගේ ගුවන් නවිකරුත් කෑ ගහව මටත් වෙඩි වදුනයි කිලිවිල්ලා. ඊට පස්සේ මම ටික ගලාට පස්සේ මට කෝපයිලට් කන්ට්‍රෝල්ස් ගත්තා ඒ වෙලාවෙම. අරගෙන ඉවෙලා හෙලිකොප්ටරේ මම වෙලා හිතුවේ ඉතින් මම ඉවරයි කියලා. මොකද ඇත්ත වශයෙන්ම ඒ සිදුවීමේ වෙලාව විච වෙලාවේදී මම සංග්ලාස් එකක් දාගෙන හිටියා. මගේ මේ දක්ෂපති සංග්ලාස් එකේ වීදුරුව නැහැ. ඉතින් මං අර කොක්පිට් එකේ අර ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එකේ දිහා බලනකොට මට තේරුණා මේ පැත්තේ වීදුරුව නැහැ. පස්සේ මුණ පුරාම ඉතින් ලේවැක් කරන එක පුරාටම. පස්සේ අපේ ෆස්ට් එඩ් බොක්ස් එකක් තියෙනවා සයිඩ් එකේ පෙඩස්ටල් එක ආවේ. ඒක අරගෙන ඒක තියෙනේ මොනවද කියලා බැලුවෙත් ඊට කොකෝ මර ඔළුවටින් දියාගත්තා. දියාගෙන හර මෙහෙම සීට් එක හාවසන ඊට පස්සේ ඉතින් මට මතක නැහැ ඉතින් එහාට. ඊට පස්සේ මම දැක්කේ අපි සාමාන්‍ය කියන්නේ අහලා තියෙනවානේ දැන් ජීවිතේ මරණය ඇති වෙන යන අවස්ථාවලදී අපි සිදුවීම් සියරම මතක් වෙනවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඒක දැක්කා. ඒක එහෙම දැකපු පුද්ගලයා තමයි මම. ඉතින් මරණය දැකලා ඒ මගේ ජීවිතේ මතකති කාලෙක ඉඳලා මම හිතන්න වසර අවුරුදු වසර 5 විතර වගේ කාලෙ ඉඳලා ජීවිතේට සෑම වැදගත් සිදුවීමක්ම නිකන් මගේ ඉස්සරහ ෆ්ලෑෂ් වෙනා ෆිල්ම් එකක් බලනවා. ඒක ඉතින් මම එලා හිතා රයිට් මේක දැන් බලලා ඉතින් මම දැන් හරි ඉවරයි තමයි කියලා. පස්සේ ඉතින් ටික වෙලාට පස්සේ මට දැන් කෝපරේට් කතා කරන වගේ නැත්නම් ඇහුණා. දැන් පොඩ හැරිලා වගේ හැරුණා වගේ. මට ඇඟිමක් ආවේ. පස්සේ බලලා දැන් ලියන ඉතින් අපි වීඩියෝ සිතන්නේ ඉඳලා තා විනාඩි 15ක් විතර ෆයි කරනවා නම් ආපහු අපේ එයාෆෝස් කැම්ප් එකට මල කරපිය. මොකද මේක වුණේ ඇත්තටම හරි දිනාරු ප්‍රදේශය තමයි වෙඩි වැදුනේ. ඊට පස්සේ මඩකලපුවට ඇවිල්ලා හෙලිකොප්ටරේ ලෑන් කරනකොටම මේ එතකොට මෙයා රේඩියෝකින් පණිවිඩ දීලා ඇම්බියුලන්ස් ඇවිල්ලා මාව ගෙනියන්න ඉස්පිරිතාලට. පස්සේ මම ඉතින් මා උත්සල ගන්න මොකද උත්සන්නව මට පොඩ්ඩක් කකුල බිබ තියන්න ඉඩ දෙන්න කියලා ඉන්නා හෙලිකොප්ටරෙන් බහැලා. පස්සේ මම කකුල දිබ්බාම ඉතින් මට පුළුවන් හිට ගන්න ඊළඟ කකුලත් බිබ දීපිට මම තාම මැරෙන්නේ නැහැ දැන් හරි ෆිට් කියලා. ඉතින් පස්සේ මම එතනින් මඩකලු ඉස්පිරිතාලට අරන් ගියා. ඉතින් මම ඇත්තටම එතෙන්දී විරුද්ධ වුණා මට ඒ වෙලාවේ ඒ කට්ටිය බෙහෙත් දාගන්න. පස්සේ මම ආපහු කැම්ප් එකට ගෙනාවා මාව ගෙනල්ලා. ඉතින් මම ඊට පස්සේ මාව ප්ලේන් එකකින් ගෙනාවා මේ රත්පුරාණ කඳුරට. රත්පුරාණ කඳුරෙන් මගේ ඒවකට හිටපු හෙලිකොප්ටර් බලගෙන ආනන්දාරි තමයි හිටපු ගුවන් හමුදාපති කෙනෙක් අලුව රණසිංහ. එතකොට මම ෆ්ලයි කරන් ආවේ හෙලිකොප්ටර් එක. වෙලා මාව දැකලා දාගන්න මාව ඉස්සලම ගෙනිච්චා
තමයි පළවෙනිම කැෂුවලිටි මේ ජාතකපුර ඉස්පිරිතාලට ගිහලා හෙලිකොප්ටරෙන් ගිහින්ච. ඊළඟින් පළවෙනි නිලධාරියා තමයි වෝඩ් නම්බර් 15 එකට ඇඩ්මිට් කරපු පළවෙනි නිලධාරියා ඉතින් පස්සේ මම එතන ඔපරේෂන් දෙකක් කළා. ඉතින් මාස් දෙකක් විතර ඉඳලා ආපහු වෙලා ආපහු ෆීල්ඩ් එකට ගියා ෆ්ලයි කරන්න. 87 88 කාලයේදී ඉන්දියානු සාමසාධක හමුදා ලංකාවට පැමිණියා. ඊට පෙර ඔවුන් ගුවනින් පරිප්පු හෙලීමක් සිදු කළා. ඒ දවස් ඔබතුමා කොහෙද හිටියේ? ඔය සිදුවීම වෙන වෙලාවේ මම එදා මේ අපේ එතකොට හිටිය GOC කියලා කියන්නේ එත දැන් ඔය CDS කියන එපයිමන්ට් එක තියෙනවා වගේ ඒ වෙලාව එවකට තිබුණ GOC ජෙනරල් ඔෆිසර් කමාන්ඩ් කියන එපයිමන්ට් එක ඒක හිටියේ ජෙනරල් සිරිල් රණතුංග මහත්මයා. එදා මම එතුමත් එක්ක මන්නාරමට යන්න තිබ්බා යම්කිසි උත්සවයකට සහභාගී වීම සඳහා. ජෙට් එකේ පොඩි හෙලිකොප්ටර් එකක් මම ෆ්ලයි කරනවා. ඉතින් එතුමා මගේ වම්පැත සීට් එකේ වාඩි කරගෙන මම දැන් ෆ්ලයි කරගෙන යන ගමන් අමුතු කටහඬවල ටිකක් ඇහුණා රේඩියෝ එකේ. එයා ට්‍රැෆික් එකේ කතා කරනවා. අමුතු භාෂාවකින් පසුතියක් අවධානය යොමු කරා මට තේරෙනවා මේ හින්දි භාෂාවෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි වෙන භාෂාවක් නෙවෙයි ඉන්ටර්නැෂනල් භාෂාව තමයි ට්‍රැෆික් කන්ට්‍රෝල් වෙන කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ලෝකෙ පුරාමට. ඉතින් නමුත් මේ හින්දි භාෂාව කතා කරන කතා බහ ගොඩක් යන ගතියට පස්සේ මම ජෙනරල් රණතුංගට ගිහස මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ මොන හරි අපේ එයාර් ස්පේස් එකට මම ඉන්දියන් එයාක්‍රාෆ්ට් අවිල්ල තියෙනවා කියලා ඉන්නවා. පස්සේ අහුණු තේරුණා මේකට මොන හරි එයාඩ්‍රොප් එකක් කරනවා කියලා. මොකද මම එලාය දන්නේ නැහැ අතන පරිප්පු දැම්මයි කියලා බිමට. මම පරිප්පු දැම්මේ කියලා ඉන්නවා. ඊට පස්සේ මට තේරුණා කතා බහෙන් මේගොල්ලෝ මොන හරි එයාඩ්‍රොප් එකක් කරනවා කියලා මොන හරි ඉන්දියන් ප්ලේන්ස් වගේ ඇවිල්ලා. පස්සේ මම ජෙනරල් රණතුංගට කිව්වා සර් මෙන්න මෙහෙමයි ඉන්දියන් ප්ලේන්ස් එකක් කියලා මොන හරි එයාඩ්‍රොප් වගේක් යාපනයේ පැත්තේ කරනවා කියලා. එතකොට එතුමා කරයිට අපි එනම යන ගමන නවත අපි ආපහු හරවඤ්ඤංකව කොළඹ. ගිහලා අපි කොළඹ ඇවිල්ලා මම ආපහු හරවන් ඇවිල්ලා කිලිම බොරල්ලේ කැම්බල් පාකේ ලෑන්ඩ් කරා. අපි සාමාන්‍ය ලෑන්ඩ් කරන ග්‍රවුන්ඩ් එකේ උත්මේ කරමු කැම්බල් පාකේක. කැම්බල් පාකේ අපි ලෑන්ඩ් කරලා එතුමා ඇවිල්ලා මම කොමාරි වාහනයක් ගෙනගෙන ගියා කිලිම වෝඩ් ප්ලේස් එකට ගිහලා අදිකර ජනතුම හම්බුණා ජයජයද මහත්මයා. හම්බෙලා පණවිඩිය කන්වේ කරා එතුමාට මෙහෙමයි ඉන්දියන් එයාක්‍රාෆ්ට් එක ගැන මොන හරි ආඩොප්ස් කරනවා කියලා. පසුව තමයි ඇත්තටම අපි දැනගත්තේ මේ පරිප්පු දාලා තියෙන්නේ කියලා. එවැනි සිදුවීමක් වර්තමානයේදී සිදු වුණොත් ඒකට මුහුණ දීමට අපි සූදානම්ද? මුහුණ දීමට කලින් මම කියන්න ඕනේ අපි එහෙම දෙයක් වෙන්න තියෙන අවස්ථාව දැන් අපි බොහෝ දුරට අඩුයි. ඒකට ප්‍රධාන වශයෙන් මම කියන්න ඕනේ වර්තමාන ජනාධිපතිතුමාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්ති හරහා කලාපීය රටවල් එක්ක ඇති කරගෙන තියෙන ඉතාමත්ම හොඳ සුහදතාවය. දෙවැනි එක කාරණාවට මට කියන්න පුළුවන් ගුවන් හමුදාවක් හැටි අපි කලාපීය දෙන අනිත් ගුවන් හමුදාවල් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. අපි තාක්ෂණය හුවමාරු කරගන්නවා. ඉතින් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන කලාපීය ගුවන් හමුදාවල් එක්ක. ඉතින් එතකොටත් අර වගේ අපේ ගුවන් සීමාවල් උල්ලංඝනය කිරීමට තියෙන අවස්ථාවල් මේ අවස්ථාවල් හම්බෙන්නේ නැහැ. ඊට අමතරව කියන්න ඕනේ ගුවන් හමුදාව දැන් ලංකාව පුරාටම අපි පිටවල ස්ථාපිත කරලා තියෙනවා ගුවන් ආරක්ෂණ පද්ධතියක්. ඒක හරහා අර මම කිව්ව අවස්ථා වලදී හැටියට අපිට රටට එහෙම දෙයක් වෙන්න තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. එහෙම දෙයක් යම් කිසි විදිහට උල්ලංඝනය කිරීමට ලක් වුවොත් අපිට ඒක මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන ගුවන් ආරක්ෂණ පද්ධතිය ලංකාව පුරාම පිටවල තියෙනවා ස්ථාපිත කරලා තියෙනවා. මින්පස කාර්යතල පරිපූර්ණ නම් වෙන්නේ. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. දැන් ගුවන් නියමු ජීවිතය තුළදී ඔබතුමා ප්‍රභූ පිරිස් සමග එකිනෙකට ගැටෙන්නට ඇති. ඒ පිළිබඳව අපි දැනගැනීමට කැමතියි. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් හැටියට ඉතින් අපි මට අවස්ථාව ලැබුණා ගරු ජනාධිපති GR ජයවර්ධන මහත්මයා ජනාධිපති වෙලා හිටපු වකවානුවේදී එතුමාගේ හෙලිකොප්ටර් එකේ කෝ පයිලට් හැටියට යන්න. පසුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ මට ගොඩාක් අවස්ථාවල් ලැබුණා එතුමත් එක්ක මේ හෙලිකොප්ටරේ ගම වීම. මොකද එතුමා ඇත්ත වශයෙන්ම කියනවා කොළඹ ජනාධිපති කාර්යාලයේ වැඩ කරේ බොහොම ටික දවසේ සතිය දවස්වලින් වැඩිම කාලයක් ගත කරේ කොළඹින් පිට. කොළඹින් පිට වැඩ කරේ මොකද හේතුව හැම දෙයක්ම ප්‍රායෝගිකව කියලා බලලා ඉන්ස්ට්‍රක්ෂන් දීලා හැම දෙයක්ම සුපර්වයිස් කරලා හැම දෙයක්ම මේ යාට හොඳටම ඉහළම තත්ත්වයෙන් තියෙන්නත් ඕන ඕනම දෙයක්. ඉතින් කොළඹ කාර්යාලයේ නැතුණත් එතුමාගේ මේ පුරුද්දක් තිබුණා. එවකට හිටපු ජනාධිපති ලේකම් විරිදාස මැතිතුමා හරි එක්කෝ දෙවනිය හරි ඩිවිෂනල් සෙක්‍රටරි කෙනෙක් හරි හෙලිකොප්ටරේ දාගෙන අපි හෙලිකොප්ටරේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා තිබුණා කැබින් එකේ. එතුමාගේ ෆයිල්ස් එක සියරම හෙලිකොප්ටරය ඇතුළට ගේනවා ලේකම්තුමා. ගෙනල්ලා හෙලිකොප්ටරේ ගමනාන්තයට යනකොට එතුමා ෆයිල්ස් එක බලලා ඉවරයි.
ආපහු එනකොට තව ෆයිල්ස් ලෝඩ් එකක් ඒ ගිය ගමනාන්තයෙන් ලෝඩ් කරනවා. ආපහු කොළඹට එනකොටත් ඒ දෙක බලලා ඉවරයි. ඉතින් කවිලාවකත් කොළඹින් පිට හිටියයි කියලා කාර්යාලයෙන් පිට හිටියයි කියලා කිසිම වෙලාවක වැඩක් අතපසු වෙන්න ඉදමයි ඉඩ තිබෙන්නේ නැහැ. ඉතින් මේක අපි හොඳට මතක දැනගන්න ඕන හොඳ ආදර්ශමත් දෙයක්. ඒ වගේම තමයි මට මතකයි ඒතකොට මම ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයාත් මම ෆ්ලයි කරා ගොඩක්. ජනාධිපති ප්‍රේමදාස මහත්මයාගේ යුගයේදී එතම ආරම්භ කරා මේ ඇඟලුම් කර්මාන්ත සීයේ වැඩසටහන. ඒ සීයෙන් මම හිතන්නේ මම ෆ්ලයි කරන්න නැති හෙලිකොප්ටරේ එතුමගේ සීයෙන් අඩුම ගානේ 50ක්වත් ඕපන් කරන්න යන අවස්ථාවවලදී. ඒකෙදි මට මතකයි එතම එක දවසක් ගිහිල්ලා මහව ප්‍රදේශයේ තිබිච්ච කම්මලක් හරි ඉන්න ගිය ආරාධනාව ලැබලා එතන යනකොට අපිට වෙලාව දීලා තිබ්බ. ඉතින් අපි අමම්පොල එතුමගේ ප්‍රයිවට් පුදුලිගේ වත්තේ ඉඳලා අපි දාට ටේක් ඔෆ් කරලා ගියේ. ඒ ළඟම තිබ්බේ මහව යහපැත්තේ. එනකොට මේ මට කියන සාමාන්‍ය පුරුද්දක් වශයෙන් එයා කියන හෙලිකොප්ටරේ ලෑන් කරන්න ඉස්සෙල්ලා ඒ බිල්ඩිමේ හරි ඒ තැනේ හරි පොඩ්ඩක් උඩින් බලමු කියලා රෝමක් ගහලා. රෝමක් ගහලා බලද්දී දැන් මමත් දැක්කා මේ උඩින් ෆ්ලයි කරන ගමන් දැන් අර ෆැක්ටරි වහලේ ඉස්සරහා කොටස විතරයි කොළපාට තියෙන ගාලා තිබ්බේ. අර බිමින් බැලුවහම පේන පැත්ත. පිටිපස්ස ගෑල්ලා අර තිබ්බ විදිහට එහෙම තියෙන විදිහට තිබ්බේ. ඉතින් ලෑන් කළේ අර කට්ටිය ආරාධනා කරපු කට්ටියයි ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සියරම වෙලද එතුවව පිළිගන්න ඇවිල්ලා බුලත්ත එහෙම අරගෙන ඇවිල්ලා ඉන්නකොට හෙලිකොප්ටරේ මට කිව්වා වහින්න ඉස්සෙල්ලා එන්ජින් එක කපන්න බෑ කියලා. රෝටස් නවත්තන්න එපා කියලා. ඉතින් මගේ කෝපයිලට් බැහැර කරලා දොර ඇරිය එතකොට වහින්න. බැස්සෙන එතන සීට් එකේ මාරන හිඳලා අර ආරාධනා කරපු කට්ටිය ළඟට යන ගහලා කිව්වා මේ මම හොඳට දැක්කා දැන් මුලින් බලාගෙන ආවේ මම බිමින් ඇවිල්ලා බැලුවාම පේන්නේ පැත්තේ විතරක් කොළපාට දින්ද ගාලා තියෙනවා පිටිපස්සේ කැලේ දින්ද ගාලා නැහැ ඉතින් මට බොරු කරන්න එපා මේ මම ජනාධිපති රටේ මම දෙන්නම් පැය දෙකක් පැය තුනක් දෙන්නම් මං ආපහු යනවා මම පැය තුනකින් ගිහලා ආයේ මේ විරුද්ධ කරන්න එන්නම් වහලේ දින්ද කලි වෙලා තිබුණොත් කියලා ඉතින් කිව්වා වගේ පැය තුනකින් අපි ආයි අංකලකත් මුළු වහරම දින්ද ගාලා මම ඉතින් පංගුණීලා දුන්නා ඉතමයි වෙලාවේ කාටවත් රටේ නායකයාට බොරු කරන්න එන්න නායකට ඕනම කෙනෙක් බොරු කරන්න එන්න බා කියන එක ඒක එක පණිවිඩයක් ඒක තව දෙයක් සිදු වුණ දවස මට මතකයි ඒත් මම කබුරු පිටියේ ගමුදාව තිබිලා අපි අවසාන දවසේ කබුරු පිටියේ ඉඳලා දැන් කොළඹට හෙලිකොප්ටරේ පියාසර කරන් එනකොට ගාල්ල කිට්ටුවට එද්දී මට කිව්වා ගාල්ලේ ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් මම බැලුවද සිකියුරිටි එකකුත් නැහැ කිසිම වාහනයකුත් නැහැ හදිසි මෙතන ළඟ කමන්නේ ළඟ මට ප්ලෑන් කරන්න කිව්වා. ප්ලෑන් කරලා ඉවරලා මම රෝපරට හෙලිකොප්ටරේ බලාගෙන ගිහින් මමත් බහලා ගිය උතුපත් ආරක්ෂකවට කොහොමද මගේ ගාව මේ වෙපන්න ගත්තේ මොනේ කාලේ අපි ඔතේ ගෙනින එක ඒකතර මම ඉදපතක පිටිපස්සෙන් ගියා පාර පැනලා ගෙදින්ම ගියේ ගාලු කච්චරේට ගියේ. එතකොට වෙලාව ඇති උදේ 11 මාට විතර ඇති. 11 මාටට ඇතුළට ගියාම කාර්යාලයේ පිළිගැනීමේ කවුන්ටරේ ඉඳලා උඩට යනකම් කිසිම නිලධාරියෙක් හිටියේ නැහැ මේ සර් කුටුවල ඔෆිස් වල. ගිහිල්ලා එතෙන්දි කෑ ගහලා ඉල්ල බැනලා ඉවිල්ලා ආවෝ එලිගට. ඉතින් මම හිතනවා එතුමා ඒ කරපු දෙයින් ගාල්ලෙන් ඒ වෙලාවේ අපි ටේක් ඔෆ් කරලා ආපහු කොළඹට එන ඒ විනාඩි 30 35 ඇතුළත මම හිතන්නේ රටටම පණිවිඩය ගියා ජනාධිපතිතුමා පැන්න දැනකට හදිසියෙ කඩා පැන්නා මෙන්න මේකේ තත්ත්වය ඊට පස්සේ මම හිතන්නේ මුළු රටම මම හිතන්නේ වෙලාවට වැඩ කරන්න මිනිස්සුන්ට සේවාවක් කරන ආයතන සේවාව කරන්න හරියට වගේ දෙන්න පණිවිඩය මම හිතන්නේ මුළු රටටම එතුම ගුසි දුන්නා අපි තවත් දැනගැනීමට කැමති අද්විතීය නායකයෙක් වෙන රණසිංහ ප්‍රේමදාස මහතා සමග ඔබතුමා ගුවන් නියමක විදිහට කටයුතු කරනකොට ලබාගත් අත්දැකීම් පිළිබඳව එතුමත් කර මම කලින් ප්‍රකාශ කළා වගේ ගොඩාක් අවස්ථාවල් මට ලැබුණා ෆ්ලයි කරන්න. එතුමාගේ ඝාතනය සිද්ධ වෙන්න ඉස්සෙල් දවසේ අන්තිම ෆ්ලයිට් එක සිද්ධ කළේ මම. අමතක නොවන දේම තමයි අමාරුම දේ තමයි එතුමත් එක්ක ෆ්ලයි කරද්දී තියෙන කාලෙදී හෙලිකොප්ටරේ ඇතුළට නැගගන් පස්සේ එතුමාගේ පුරුද්දක් තිබුණා කොහේ ගියත් හෙලිකොප්ටරේ කොහේ තේකක් බීලා ආවත් හෙලිකොප්ටරේ නැගගන් පස්සේ තේකක් බොනවා ඇතුළේ හදාගෙන. ඉතින් ඒට උදව් කරන්න හිටිය ඒ කාලේ කර දෙන්න කරේ මතේ ගමන් කරන අර තේක හදන්න ලෑස්ති වෙනකොට අපි දන්නවා පයිලට්ට ටික දන්නවා දැන් ලෙඩි මොකද එතුමා හරිම බොහොම ලස්සන ඇඳලා සුදු ඇඳලා සුදු නැෂනල් එක ඇඳලා අලුත්ම ගමනක් යන ලෑස්තුනෙන් පස්සේ සීට් එක වාඩි වුණාන් පස්සේ අර තේක හදලා අතර දුන්නාන් පස්සේ අපි ඇත්තටම හෙලිකොප්ටරේ කන්ට්‍රෝල්ස් වල අපි ෆ්‍රීස් වෙලා අපි කරගන්න දැන් නැති ගන්න මොකද අපි ඇදී හෙලිකොප්ටරේ වෙලාවේ තියෙන කාර්ගුණ තත්ත්වයන් උඩ වුණා හෙලිකොප්ටරේ හෙල්ලෙන්න පුළුවන් වගේ අවස්ථාවල එන්න පුළුවන්. ඉතින් මේ ලාට අපි හරියම පරිස්සමෙන් තමයි හෙලිකොප්ටරේ මොකද හදිස්සියත් මේ තේකින් බිඳුවක් කරේ අර ඇඳුම ගුඩ වැටුණොත් ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක එතුමාවි. ඉතින් අපිට තිබ්බ ලොකු චැලෙන්ජ් එකක් ලොකු අභියෝගයක් එතුමා තේක බොන්න පටන් ගත්තාම හෙලිකොප්ටරේ ඇතුලේ තමයි තිබ්බ අපිට තිබ්බ අමාරුම අවස්ථාව එතුමාත් එක්ක ෆයි කරද්දි. ඒක තියෙන මගේ මේ අමතක කරන මේ සිදුවීම් පළක් කියලා මට කියන්න බැලුවා එතුමාත් එක්ක ෆයි කරන කාලේ.
රණවිරුකු ඔබතුමා යුදබිමේදී සංවේදී වූ අවස්ථා හිම නැද්ද? තියෙනවා. ඉතින් සංවේදී අපි සියරම මිනිස් ප්‍රතිජන පුද්ගල වේ අපි යුනිෆෝම් එක ඇඳගත්තට අපි එළියෙන් නිකන් දැක්කහම අපිට පේන්න පුළුවන් දරදඬු පුද්ගලයෙක්ට සාමාන්‍ය යුනිෆෝම් එක ඇඳගත්තම සිවිල් පුද්ගලයන් අපිව පේන්නේ. නමුත් එහෙම නැ අපි සංවේදී පුද්ගලයෝ. විශේෂයෙන් මට මතක් කරන්න මම එක සිදුවීමක් කියන්නම්. අපි කැෂුවල්ටිස් තුවාල කරුවෝ අපි හමුදාවල හරි සිවිල් පුද්ගල හරි ගිහිල්ලා අපි අරගෙන හෙලිකොප්ටරේට දාලා ගියනකොට මේ අපි හෙලිකොප්ටරේ දාන්න පුළුවන් ප්‍රමාණයට වැඩි දාගෙන එනවා. මොකද අපිට වෙන කරන්න දෙයක් නැහැ. මිනිස්සු බිම තියලා ගේන්න බෑ තුවාලකාරයෝ. එහෙම අවස්ථාවවලදී අපි මේ ෆ්ලයි කරද්දී මේ මගේ දාපු ලෙඩ්ඩු හෙලිකොප්ටර් එක ඇතුළට කෑ ගහන මරණාසන්න කෑ ගහනවා අතව දෙන්න අතල්ල ගන්න හයියෙන් අල්ල ගන්න කියලා. අර වෙලාවේ ඒ දෙන එන මේකට අපි ෆ්ලයි කරන ගමන් මේ හෙලිකොප්ටර් එක ෆ්ලයි කරද්දී ඇත්තටම අත් දෙකයි කකුල් දෙකයි හතරම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් කරන්න දෙන්නේ අර මිනිස්සු කෑ ගහනකොට පුද්ගලයා කෑ ගහනකොට ඉතින් මම මෙහෙම හෙලිකොප්ටර් එක කන්ට්‍රෝල් එක අතින් දකුණ අතින් අර වම් අත දෙනවා අත හරි කකුල හරි ළඟ තියෙන එක කල්ල ගන්නවා. අවස්ථාව ගණනකදීම මේ පුද්ගලයා කීප දෙනෙක් මගේ අත අල්ලන් ඉන්නකොට මගේ අත කඩාගෙන යන තරමට හයියෙන් අල්ලගෙන අවසන් හුස්ම ලැබුව අවස්ථාව. දැනට දැනෙනවා. දැනෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් ගණනාවක් මගේ ජීවිතේ මම අත්දැකීම් ලැබලා තියෙනවා. ඔබතුමාගේ වෘත්ති ජීවිතෙන් පරිබාහිරව මේ දැන් අහන්නේ. සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම සෙවණැල්ල වගේ බිරිඳක් ඉන්නවා කියලා කියවෙනවා. ඔබතුමාට බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද? සුවිශාල සහයක් ලැබෙනවා. විශේෂයෙන්ද මේ වගේ තනතුරක රාජකාරී කරනකොට බිරිඳගෙන් ලැබෙන සහය ඒක ඉතාමත්ම වැදගත් විශාල සහයෝගයක් වෙනවා සහයක් වෙනවා. මොකද හේතුව මට යුවන් හමුදාපති හැටියට මේ හමුදාවට අවශ්‍ය කරන දේවල් විශ්වසිද්ධ කිරීමට ගෙදර කටයුතු බලන්නයි හමුදාවේ රාජකාරිය බලන්නයි දෙකක් කරන්න ගියොත් මගේ කාලය බෙදා ගන්න වෙනවා. ඉතින් ඒ කොටස සම්පූර්ණයෙන්ම මගේ බිරිඳ විසින් ගෙදර පැත්ත බලා ගැනීම සහ දරුවෝ බලා ගැනීම එතුමිය විසින් කරනවා. ඒ වගේම බිරිඳත් කාර්ය බල වෙන අවස්ථාවල් තියෙනවා. මොකද මේ හමුදා මේ ගොන් හමුදාපති හරි ඔරම හමුදාපති කෙනෙක්ගේ බිරිඳත් හමුදාවට යම්කිසි සේවයක් කරනවා. සේවාවෘත අංශය හරහා විශාල වැඩකුරසක් ඇය විසින් සිද්ධ කරනවා. ඉතින් ඒ හරහා ඇය ගුවන් හමුදා සේවනදායකගේ සභාපතිනි හැටියට මගේ බිරිඳ විශාල වැඩකුරසක් ඉෂ්ට සිද්ධ කරනවා. හමුදාවේ ඉන්න සේව හමුදා නිලධාරීන්ට සිසු නිලයන්ටත් ඒ වගේම සිවිල් සේවක මහතුන් මහත්මීන්ගේ සුභසාධන සඳහා විශේෂයෙන් අපේ තියෙනවා නිවාස ව්‍යාපෘතිය. ගුවන්හමුදා සේවාවෘතයක හරහා අපි නිවාස නැති ඉතා ආර්ථික මට්ටමින් ඉතාම පහළ කොටස ඉන්න අපේ හමුදා නිලධාරීන් සිසු නිලයන් සහ සිවිල් සේවක මහත්මීන්ට මේ ක්‍රම වේදේ යටතේ නිවාස හදලා දෙනවා. එතකොට ඉඩම් නැති කටයුතු ඉඩම් ආරම්භනවා. ඒ වගේම ඒ දරුවන්ගේ සුභසාධන කටයුතු බලනවා. විශේෂයෙන්ම පහේ ශිෂ්‍යත්වලාභී දරුවන්ට සහ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල වල හොඳට ගන්න සිසු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ගුවන් හමුදාවේ ප්‍රථම වරට ආරම්භ කර අය මාපිය කැපකරු ක්‍රමය වගේ වැඩසටහනක්. ඒ කියන්නේ අපේ දරුවන්ට එළියේ ඉන්න දෙමව්පියන්ට පුළුවන් ස්පොන්සර් කෙනෙක් හැටියට ඇවිල්ලා කැපකරුවෙක් හැටියට ඇවිල්ලා ඒ දරුවාගේ අධ්‍යාපන අභිවෘද්ධිය සඳහා උදව් කරන මේ වගේ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ලංකාවෙන් පිටත වාසය කරන ශ්‍රී ලාංකික ලාංකිකයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. වැඩි වශයෙන් මේ ක්‍රමවේද යටතේ ගුවන් හමුදාවේ දරුවන්ට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඉතින් මේ වගේ වැඩ කටයුතු රාශියක් සේවනතා ඒකේ අංශිනුත් වෙනවා. ඒකේ නායකත්වය හරහා. දැන් යුද්ධෙන් පසුව ගුවන් හමුදා නිලධාරීන් මොන රාජකාරී කටයුතු සඳහා ඔබතුමා යොමු කරලා තියෙනවද? ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා සමග ඔබතුමා කොහොමද වැඩ කටයුතු සිදු කරන්නේ? වර්තමාන ජනාධිපති අධිකරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ නායකත්වයට සේනා විද්‍යාවක හැටියට අපි ගුවන් හමුදාව සක්‍රීය දායකත්වය ලබා දෙන විශේෂයෙන් එතුමගේ තියෙන ව්‍යාපාරයක් වැඩසටහනක් පිබිදුම පොළොන්නරුව. පිබිදුම පොළොන්නරුව වැඩසටහන යටතේ අපි ත්‍රිවිධ හමුදාව තෝෂමක ගුවන් හමුදා පමණක් නෙවෙයි ත්‍රිවිධ හමුදාවම සක්‍රීය දායකත්වය ලබා දෙනවා. මෙම පළාතේ මේ ප්‍රදේශයේ පොළොන්නරුව ප්‍රදේශයේ තියෙන සෑම ගමකම වගේ සෑම පාසලකම වගේ
මූලික අවශ්‍යතාවන් ඉටුකර දීමේදී හදන ගොඩනැගිලි සාදාදීමට මේ විශේෂයෙන්ම එතුමාගේ ප්‍රසංසාවට ලක්වෙන අපි හතුවිදා හමුදාම ඒවගේම තමයි ගරු ජනතපතිමක සංකල්පය තමයි මේ විනාශකරපු කැලෑවල් නවත මගා කිරීම. ඒකට අපි සක්‍රීව දායකත්වය ලබා දෙන ගුවන් හමුදා අපි විශේෂයෙන්ම කිව යුතුයි. මෑත කාලයේදී අපි දැන් මාසිකට පමණ කාලයකදී ඉහළදී ඉහතදී ලංකාවේ ප්‍රථම වතාවට ගුවන් බීජ පැල රෝපණය කියලා. ඒ කියන්නේ මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ සීඩ් බොම්බින් කියලා. මේක විශේෂයෙන් ජපානයේ තායිලන්තයේ වගේ අත්දැකීම් කරලා අත්දැකීම් තියෙන රටවල් වල ප්‍රමුඛ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් මමත් ගුවන් හමුදා අපිට මේක අඳුරගෙන නිලධාරීන් පිරිසක් තායිලන්තයට යවලා මේක අපි කරන විදිය හොයාගෙන ඇවිල්ලා අද මේ වෙනකොට MAS ආයතන පුද්ගලික ආයතනය සහ පෙරදෙන විශ්වවිද්‍යාලයත් එක්ක අපි එකතු වෙලා අපි පළවෙනි සීඩ් බොම්බින් ප්‍රොජෙක්ට් එක අපි මාසිකට ඉහතදී කරා. අපි ගුවනින් ගිහිල්ලා මේ බීජ දාපිව 5000ක් අපි නොච්චකම ප්‍රදේශයේ අපි ගුවනින් හෙළුවා. දැන් අපි මේ මාසයේ අවසානයේදී අවසාන සතිය වෙනකොට මේකේ ප්‍රතිඵල අපිට ලබා ගන්නවා. සාමාන්‍යයෙන් මේකේ තියෙන ප්‍රතිඵලයේ 75% අතර ප්‍රමාණයක් ප්‍රවණතාව පළවෙනි ප්‍රවණතාවේ තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ලංකාවේ පළවෙනි වරට අපි කරේ. ඉතින් මේකෙන් අපිට පුළුවන් වෙනවා විශේෂයෙන්ම භූමියේ හරහා ගිහිල්ලා කැලෑවල් හරහා පීරලා ගිහිල්ලා පළ සිටුවනට වැඩි ඒකට විශාල මිනිස්ත්‍රමයක් කරන්නත් ඕනේ. ඒකට කාලය වැය වෙනවා. ඒ වගේම තමයි ගංගා ආශ්‍රිතව අපේ මේ ලංකාවේ දැන් මෑත කාලේදී විශාල තර්ජනයක් වෙලා තියෙන ගම්වතුර තත්ත්වයන් අපිට මඩපවත්තන්න පුළුවන්. ගංගා ඉරුවල දිගටම මේ ඒකට ඒ පළාතට උබින මේ බීජ අපි දාන්නෙත් ඒ පළාතට උබින පළ බීජ තෝරලා තමයි මේවා කරන්නේ ලංකාව පුරාම. ඉතින් ඒ වගේ ගංගා ඉරුවලත් ඒවට අවශ්‍ය කරන කඩලාන හෝ උණගස් වගේ දේවල් හරි අවශ්‍ය කරන විදිහට ඒ පළ බීජ අපිට දාගෙන ගිහිලිවිල්ලා ගුවනින් ගිහිල්ලා හෙළලා අපිට මේ ජනාධිපතිතුමාගේ මේ වනරෝපණ වැඩසටහන අපිට හොඳ දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් වීගෝ විදන වගේ දේවල් අපි කරන පළාත්වල කඳුරුවල අපිට කන්න දෙකයි වැඩ කරන්න පුළුවන් හැකියාව තිබුණේ. නමුත් දැන් මේ එතුමාගේ හොරගහ කන්ද ව්‍යාපෘතිය යටතේ මම හිතන්නේ අපිට කන්න තුනක් වගා කරන්න දැන් හැකියාව උදා වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ කටයුතු වලදී ගුවන් හමුදාව සක්‍රීයව රටේ සංවර්ධනය සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා කියලා මට කියන්න පුළුවන්. තවත් කෙටි විරාමයක් සඳහා අපි ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. රැඳී සිටින්න අප සමග. ඔබතුමා විශාල පිරිසකට නායකත්වය දෙන පුද්ගලෙ. ඔබතුමාගේ නායකත්ව ක්‍රමවේදය මොකක්ද? ස්ටයිල් එක මොකක්ද? ස්ටයිල් එක කිව්වොත් ලීඩර්ෂිප් බයි එක්සැම්පල් තමයි. ඒ කියන්නේ මම නායකත්වය දෙන්නේ අත විදිය ක්‍රමයේ ගත්තොත් එහෙනම් මම අත වශයෙන්ම මම කෙනෙකුට යම්කිසි අනක් ලබා දෙනකොට යම්කිසි දෙයක් කරන්න කියලා උපදෙසක් ලබා දෙනකොට මම අර මම මුලින් සඳහන් කරා වගේ කළ හැකි දෙයක් පමණයි කියන්නේ. නොකළ මට නොකළ හැකි දෙයක් මම තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කරන්න. මට කළ හැකි දෙයක් කියන එක මම මගේ හෘද සාක්ෂින් මම විමසලා බලලා මට දැනෙනවා මේ මට කළ හැකි නම් අනිවාර්යයෙන්ම තවත් කුදුරට කළ හැකි කියන විශ්වාසය තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මගේ ක්‍රමවේදයක් තමයි මම වැඩ කරන අනිත් කටයුතු සම්පූර්ණ වගකීම් බාර දෙනවා. කළ මම බලාගෙන ඉන්නවා. ප්‍රශ්නයක් තියෙන වෙලාවදී මට මගෙන් ආවස විමසන්න පුළුවන්. නැත්තම් මම ඒගොල්ලන්ට ඒ රාජකාරී කරන්න ඒගොල්ලන්ට සම්පූර්ණ නිදහස ලබා දෙනවා. ඒකෙන් තමන් නැත්තම් මම කියන දේ පමණයි කවුරේ අනක් හැටියට දුන්නොත් ඒක කරන්නේ. ඉතින් අපි එහෙමනම් අපි ඒගොල්ලන්ගේ තියෙන අර ඉනිෂියේටිව් එක අර යම්කිසි දෙයක් අලුතෙන් කරන්න පුළුවන් තියෙන හැකියාව මොට්ට කරනවා. ඉතින් ඒ නිසා එහෙම නොකර අපි හැමෝගේම ඉනිෂියේටිව් ඒගොල්ලන්ගේ තියෙන අදහසත් එකට අරගෙන ඉදිරියට යන්න නම් ඒගොල්ලන්ට දෙදෙනා නිදහස තමන්ට ඒ දුන්න අරමුණු ඔස්සේ ඒ කාර්යකාරී කරන්න ක්‍රමවේදය මම සකස් කරලා තියෙනවා ගුවන් හමුදාවේ. ඉතින් ඒකෙන් අපිට පහසු වෙලා තියෙනවා ගොඩක් අපේ අරමුණු අපේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න. යුද්ධය අවසාන වීමෙන් පසුව ගුවන් හමුදා නිලධාරීන්ගේ මේ වෙනකොට කිනම් කාර්යයක් ඉටු වෙනවද? ගුවන් හමුදාව දැන් ගොඩක් කට්ටි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න දේ තමයි දැන් මොකටද මේ හමුදාව අවශ්‍ය වෙන්නේ. එහෙම මතයක් නොදුනත්කම නිසාද මන් දන්නෙත් නෑ සමාජය තුළ තියෙනවා. ඇත්ත වශයෙන්ම හමුදාවක් ගුවන් හමුදාවක් නාවික හමුදාවක් කියන එක රටට සෑම දිනකම තිබිය යුතු අංශයන් තුනක්. ගුවන් හමුදාවේ අපි දැන් අපි යුද්ධය නිමවුණාන් පස්සේ ගුවන් හමුදාව අපි විශාල වශයෙන් දායකත්වය ලබා දෙනවා.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා. ඒකට අපි දායක වෙන්නේ මෙන්න මෙහෙම. අපි ගුවන් හමුදාවේ අපේ තියෙන ගුවන් යානා අපි යොදවල රට පුරාම නිරීක්ෂණ කටයුතු අපි කරනවා. එම නිරීක්ෂණ කටයුතුවේදී අපි නිරන්තරයෙන්ම හොයලා බලනවා කොහෙද මේ ගංජා වගාවන් වෙන්නේ සිද්ධ වෙන්නේ කියලා. ගිය වසර පුරාවට අපි අඳුරගෙන තියෙනවා කංසා හොය ගංජා වගාවන් කරන ප්‍රදේශ 158ක්. අපි අඳුරාගත ප්‍රදේශ 150 ගුණින් අඳුරාගත ප්‍රදේශ පමණයි මම මේ කතා කරන්නේ. බිබින් ගිහිල්ලා වෙන අංශවලින් හොයන ඒවාට අමතරව මේ 158 අපි ඊට පස්සේ මේ තොරතුරු අපි ලබා දෙනවා ශ්‍රී ලංකා පොලිසියට පොලිසිය මාර්ගයෙන් STF එකට දීලා මේවා විනාශ කරන්න ඒගොල්ලෝ ගිහිල්ලා කටයුතු සිද්ධ කරනවා. අපි හදිසි අවස්ථාවන්වලදී ගුවන් හමුදා විශේෂ පුහුණු අංශයන් අපි හදලා තියෙනවා දැන්. එම අවස්ථාවන් වල මුහුණ දෙන්නේ කොහොමද කියලා විශේෂ ගම්මුතර වගේ අවස්ථාවක් වුණාම ඒ වගේම කොයි හරි තැනක ගින්නක් ඇති වෙච්ච අවස්ථාවක කොබනම හෝ අපදා තත්ත්වයක් උදා වුණොත් ඒවට අපිට කරන්න ඕන කටයුතු කොහොමද සිද්ධ කරන්න කියලා අපි විශේෂ අංශ අපි දැන් පුහුණු කරලා අපි යොදවලා තියෙනවා. තව එකක් තමයි විශේෂයෙන් කියන්න ඕනේ අපි CBRN කියලා කියනවා. අපි කියන කිමිකල් බයොලොජිකල් ඇන් නියුක්ලියර් කියන වලින් යම්කිසි අටෑක්කයක් වුණොත් එහෙම ලංකාවේ මොකද ඒකට සූදානම් වෙන්න අංශවල හරියට තිබුණේ නැහැ. ගොන් හමුදාව අංග සම්පූර්ණ අංශයක් දැන් මේ ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඒක අපි ගොන් හමුදාවේ පරිණිත පාරට කරේ රටට අවශ්‍ය කරන තියෙන අවස්ථාවක් මේක මේ වගේ යුනිට් එකක් තිබිය යුතුමයි. යම්කිසි විදියකට රසායනික හෝ බයොලොජිකල් හෝ විදියකට මේ නියුක්ලිය වෙන්න පුළුවන් ඉතින් අපි දන්නේ නැහැ. මොකද අද ලෝකයේ තියෙන ත්‍රස්තවාදී ක්‍රමවේදයන් දිනෙන් දින ඒගොල්ල වෙනස් කරන මේ ක්‍රමවේදයන් ඕනම ක්‍රමවේදයකට මුහුණ දී හැටියට සෛරිත්‍ය ආරක්ෂා කරන රටක් සහ හමුදාවක් හැටියට අපි ඒවට සහභාගී වෙන කටයුතු වලට ගුවන් හමුදාපතිවරයා විදිහට ඔබතුමාට සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය පුද්ගලෙක් ගත කරනවා වගේ ගත කරන්නට අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඉතාමත් කාර්ය බහුල පුද්ගලෙක්. ඔබතුමාගේ සාමාන්‍ය ජීවිතය කොහොමද ඔබතුමා ගත කරන්නේ? හමුදාපති වුණයින් පස්සේ නම් මගේ ඉස්සර හමුදාපති වෙන්න ඉස්සර නම් ගොඩක් දේවල් වලට මම මගේ කාලය වැය කරා මගේ පුද්ගලික ජීවිතේ. විශේෂයෙන්ම මම කියන්න මගේ උදා කාලේ මම ගොඩක්ම උනන්දු දක්වා මගේ හොබි එකක් හැටියට ඉලෙක්ට්‍රොනිකස් පැත්තට මගේ පුරුද්දක් තිබුණා. ඉස්සර මේ ඔය අර දින මොකක් හරි ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් අරන් ඔක වර්ධන හදනවා, ඒක රිපයර් කරනවා, TV හදනවා, රේඩියෝ හදනවා, ඒ වගේ මොනවා හරි ඒකට මගේ කාලය මම වැය කරා. නමුත් දැන් ඒවට කාලේ ඒ වගේ දේවල් වලට කාලය වැය කරන්න මට වෙලාවක් නැහැ. ඒත් මගේ වෙලාව හොයාගන්න පුළුවන් වෙච්ච වෙලාවට මම ගිහිල්ලා ගොල්ෆ් ක්‍රීඩාවේ දෙනවා. ඉතින් ඒක ටිකක් වෙලා ගත වෙන ක්‍රීඩාවක්. ඉතින් ඒකට වෙලාව කොහොමද හොයාගන්න සතියට සැරයක් හරි දෙසතියට සැරයක් හරි මම ගොල්ෆ් ක්‍රීඩාවේ දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඉතින් මම සංගීතයට කැමති, සංගීතය රස විඳින පුද්ගලෙක් මම. ඉතින් සංගීතයට මම ගොඩක් ආසයි. ඉතින් මගේ නිවාඩු කාලේ ඉතින් මම පුළුවන් හැම වෙලාවකම සිංදුවක් අහගෙන තමයි ඔය වැඩ කරත් මම ඉස්කෝලේ පාසල් යන කවදී මම පාඩම් කරත් රේඩියෝ එක දාගෙන සිංදු අහගෙන. ඉතින් මගේ ඔෆිස් එකේ දැනුත් රේඩියෝ එක දාගෙන තමයි වැඩ කරන්නේ. දැන් ඔබතුමා ඊළඟ ගුවන් හමුදාපතිවරයාට ගුවන් හමුදාව බාර දෙන අවස්ථාව වන විටදී ගුවන් හමුදාව කොතනට ගෙන යාමට බලාපොරොත්තු වෙනවද? අපි හැමෝටම තියෙන එක එකමනේ සිහින. මේ සිහින තිබුණු පමණේ සෑම සීනයක්ම සැබෑ වෙන්නේ, සැබෑ කරගන්න තමයි. ඉතින් මම හැවිලිම කියන තව කීමක් තමයි මම සාමාන්‍ය කියන භාවිතා කරන වදනක් මොයි. We must dream a dream that can be made a reality. යථාර්ථයක් කළ හැකි සීන පමණක් තමන් ක්‍රියාවට ලංවන්න උත්සාහ කරනවා. ඉතින් ගුවන් හමුදාපති කෙනෙක් හැටියට මටත් අනිත් ලෝකෙින් සෑම ගුවන් හමුදාපතිකට වගේම සීන තියෙනවා. එක සීනයක් තමයි සැබෑ කරගත හැකි සීන තමයි මගේ ගුවන් හමුදා ගුවන් යානයක් අපි විසින් නිෂ්පාදනය කළා. ඒ රට හඳුන්වා දීමේ එක එකක්. ඒ වගේම තමයි මේ ගුවන් හමුදාව කලාපයේ තියෙන ඉතාමත් වෘත්තීය නිපුණත්වයෙන් ඉගෙනම ගුවන් හමුදාවක් හැටියට ගේම තමයි බලාපොරොත්තු. ඒක නිසා තමයි අපි 20-25 දක්මක් ඉදිරියට යන්නේ. දක්මක් ඇතුළු ක්‍රියාත්මක වෙලා අපි මම ඊළඟ ගුවන් හමුදා අපතේ මේ ගුවන් හමුදාව බාර දෙන අවස්ථාවේදී කලාපයේ තියෙන වෘත්තීය වශයෙන් නිපුණ ඉගෙනම නිපුණත්වයක් තියෙන ගුවන් හමුදාවක් උඩ බාර දීම තමයි මගේ බලාපොරොත්තු. ඔබතුමාගෙන් දැනගැනීමට කැමති ඔබතුමා හොඳ ගුවන් නියමුවෙක්. ගුවන් නියමුවෙකු ලෙස ඔබතුමා පැදවීමට කැමති ගුවන් යානය හෝ හෙලිකොප්ටර් යානය මොකක්ද? අර මම කලින් ප්‍රකාශ කර මනෝජවත් අහපු ප්‍රශ්නේ මේ කවද්ද අපි අලුත් එයාක්‍රාෆ්ට් එකක් මේ හදලා දාන්න කියන එක. මගේ
බලාපොරොත්තු සීනේ තමයි මම වැදපු නැති ඒ අලුතෙන් හදන්න නිර්මාණය කරන බලාපොරොත්තු වෙන ඒ ගුවන් යානයේ ප්‍රතිවදයි මගේ සීනේ. අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමති මේ වැඩසටහන නරඹන තරුණ තරුණයන් හිතනවා ඇති. එයා මාෂල් කපිල ජයම්පති කෙනෙක් වෙන්නට මටත් ඇත්නම් කියලා. ඔවුනට ඔබතුමාට දෙන්නට තියෙන උපදේශය මොකක්ද? පළවෙනි එක තමයි අර ඉස්සලා මගේ කතාවේදී මම කිව්වා වගේ මාව වෙන්න හදන්න බෑ කවුරුත්. තමා තමාම විය යුතුයි. තමා තමාම විය යුතුයි. තමා තමාම සුවා ගැනීමක් කර යුතුයි. තමා තා කවුද කියන එක. විශේෂයෙන් තරුණ පරපුරට මම කියන කැපති මේ දුවල පුතාලට අද ඔගොල්ලෝ සියලු දෙනාම ගොඩක් කාලේ වැය කරන්නේ ඔයගලන්ගේ මේ ඉන්ටර්නෙට් ගේම්ස් වලට, කම්පියුටර් ගේම්ස් වලට සහ සමාජ වෙබ් අඩවි වල කාලේ වැය කරන ගොඩක්. ඉතින් අපි ඉස්සර පොඩි කාලේ කරේ අපිට මේ දේවල් තිබුණා. ඒ කාලේ අපි පොත්පත් කියවලා, පත්තර කියවලා, රේඩියෝ එකේ නිවුස් අහලා, ප්‍රවෘත්ති අහලා තමයි අපි අපේ දැනුම වර්ධනය කරගත්තේ. අද ලංකාව පුරාටම සමාජ වෙබ් අඩවි භාවිතය ඉතාමත්ම පහත් අයුරින් භාවිත කරන බවට මොනතරම් සාක්ෂි තියෙනවද? ඉතින් මේකෙන් ගැලවෙන්න, මේකෙන් ඉවත් වෙන්න කරලා තමන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා තමාගේ මේ ලැබෙන කාලය වැඩදායි ඵලදායි ප්‍රගතියක් වීම සඳහා භාවිතා කරන කියලා මම ඉල්ලීමක් කරනවා සියරම තරුණ පරපුර. මෙහෙන් ස්තුතියි අද අපහා සම්බන්ධ වීම පිළිබඳව. ස්තුතිවන්තයි. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් උනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්තමාන ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතා.